ආයුබෝවන් චූටි යාළුවනේ ඔන්න මේ අහන්නකෝ ලස්සන නිර්මාණයක් කියලා දෙන්න තමයි ඔන්න ටීචර් ලෑස්ති. ඕගොල්ලෝ දැකලා තියෙනවද සමනලය? අපේ වත්තට මල් පැණි බොන්න එනවා සමනලය. නේද? ඔන්න සමනලය ලස්සනට පාට කොළ වලින් අලවන්න මම කියලා දෙනවා. සමනලයාගේ පියාපත් දෙක කපලා බෝල බෝල ටිකක් කපලා ලස්සනට මම සමනලය අලවන්න කියලා දෙනවා. ඒ ෆෝ කොළයක අලවන විදිහ. ඔන්නේ ඊට කලින් අපි මේ සමනලයාගේ චූටි සින්දුවක් තියෙනවා. අපි කියමු සින්දුවකුත් නෙමෙයි චූටි ළමේ ඔන්න මේ සමනලයාට මෙන්න මෙහෙම කියනවා. Butterfly, butterfly, why so you high? Please come down and teach me how to fly. සමනලයෝ ඇයි ඔච්චර උඩ ඉන්නේ? කරුණා කරලා බිමට බැහැලා මට කියා දෙන්න පියාඹන විදිහ. අන්න චූටි යාළුවෙක් සමනලයාට කියනවා. ඇයි ඔච්චර උඩ ඉන්නේ? බිමට බැහැලා කරුණා කරලා බිමට බැහැලා මට කියලා දෙන්න පියාඹන විදිහ කියලා කියනවා. ඔන්න බලන්න මම කියලා දෙන්නේ මෙන්න මෙයාව. හදන විදිහ මේ තියෙන්නේ. ලස්සනේ පොකොලේකින් අන්න සමනලයා අලවන විදිහ. ඔන්න බලමු එහෙනම් කොහොමද මෙයාව අලව ගන්න මේ ලස්සන නිර්මාණය කොහොමද කරන්නේ කියලා. ඔන්න ටීචර් කියලා දෙනවා. බලා ගන්නකෝ. හොඳද? ඔන්න පොතේ බලන්නකෝ. පාට කොළ වලින් ලස්සන සමනලයක් අපි අලවගන්නේ කොහොමද කියලා. ඔන්න ටීචර් මෙන්න මේ විදිහට පුතේ A4 කොළයක් මෙන්න මෙහෙම දෙකට නමලා ඔන්න මෙහෙම ඔහොම කතුරේ මේ විදිහට කපලා ඔන්න ඔහොම කපලා ඔන්න මෙහෙම දීගෑරියා. එතකොට මේ වාගේ සමනලයාගේ පියාපත් දෙපැත්තෙම පියාපත් දෙක ඔන්න ওই විදිහට ආවා. මම මේ වාගේ සුදු පාට A4 කොළයක් ගත්තා. ඊට පස්සේ මේ වාගේ කොටුවක් වගේ මෙන්න මෙහෙම කොටසක් ගත්තා. දැන් මේ වාගේ මේ බෝල ටිකක් කපා ගත්ත පාට පාට. බලන්නකෝ මම මේ බෝල කොහොමද ගලපලා මේ සමනලයට අලවන්නේ කියලා. ඔන්න මුලින්ම මම මේ A4 කොළේ උඩ මෙන්න මේ සමනලයාගේ මේ පියාපත් දෙක ඔන්න ওই විදිහට ඩම් ටිකක් ගාලා අලව ගන්නවා. හොඳද? මේ වාගේ පුතේ පාට කොළ කපලා ලස්සන නිර්මාණ නිකන් ඉන්න ගමන් කරොත් එහෙම ඔන්න චූටි මොලේට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වෙන ඔන්න සමනලය. ඔන්න සමනලයාගේ පියාපත් දෙක පුතේ. ඊට පස්සේ බලන්නකෝ. දැන් මෙයාට ඔන්න මේ කොටස මම රවුම් කරලා මේ වගේ මේ විදිහට රවුම් කරලා ඔන්න අලව ගන්නවා. මෙන්න මෙහෙම රෝල් කරලා. මම බලන්න කොලයක් රෝල් කරන්න පුරුදු වෙන්න ඕන පුතේ. ওই වගේ ඔන්න මම මේ ඉර දිගේ ගම් ගන්නවා. ගාලා ඔන්න ඔහොම තියලා පුතේ ඔන්න ඔහොම අලව ගන්නවා. මේ වගේ පුංචි වැඩි මේ පුංචි අත් වලින් කරන්න ඉගෙන ගත්තාම හරිම ලේසි වෙනවා ඉගෙන ගන්න. ඔන්න බලන්න එයාගේ ඔන්න බණ්ඩිකී බඩ. ඔන්න මම දැන් මෙතන මේ විදිහට ගම් ටිකක් ගාලා මම මේ සමනලයාගේ ඔන්න මෙතනින් අලව ගන්නවා බඩ. දැන් බලන්නකො. දැන් මෙයාට සුදු පාටින් මේ කොළයක් අරගෙන සුදු පාටින් ෆෝ කොළයක් අරගෙන මම මෙන්න මේ වාගේ බොඩියක් තියලා මේ වගේ ඔන්න ඔහොම රවුමක් ඇඳ ගන්නවා. මේ ඕගොල්ලෝ පුතේ මේ වගේ පුංචි පුංචි වැඩ මේ මොනවා හරි නිර්මාණයක් කරනකොට පුතේ අපිට වැදගත් වෙන්නේ නිර්මාණයට අපි වමනා දේවල් සකස් කරගන්නකොට. අන්න එතකොටත් චූටි අතට ගොඩාක් මේ කුසලතා ලැබෙනවා. දැන් බලන්න මේ රවුම. ඔන්න ඔය රවුම ලස්සනට කපා ගන්නවා. චූටි යාළුවෝ නම් මේක පුංචි කතුරක් පාවිච්චි කරන්න ඕනේ. ඔන්න රවුම කපා ගන්න ඕනේ පුතේ. මුලින්ම මේක ඕගොල්ලෝ කපාදී ඇද වුණාට කමක් නැහැ. කැත වුණාටත් කමක් නැහැ. මේ ඉර දිගේ කපා ගන්න එකනේ හපංකම නේද පුතේ. මේ දැන් මේ පුංචි නිර්මාණයක් වුණාට ඒ නිර්මාණය ඇතුලේ ගොඩාක් ක්‍රියාකාරකම් තියෙනවා. චූටි යාළුවෝගේ අත්වලට හුරුව ලැබෙන්න. ඔන්න ඔය වගේ වැඩ කරන්නේ ඒකයි. දැන් මම ඔන්න මේ රවුමට ගානේ ලස්සන රවුම කපා ගත්තා. දැන් ওই රවුමට මම මෙන්න මේ විදිහට ලස්සනට ඇස් දෙකක් ඇඳ ගන්නවා. බලන්නකො. මුංචි වැඩ වුණාට නේද? මේ වගේ වැඩක් ඔන්න ඕගොල්ලෝ
කරන්න ඕනේ. ගෙදර ඉන්න ගම මේ වාගේ වැඩ නිතර නිතර කරනකොට ඉතියාලුට ඔන්න වඩා දේවල් කරගන්න පුළුවන් වෙනවා. බලන්නකෝ කට ඔන්න ඔහොම ඇදගත්තා. නේ? දැන් මේ පුංචි වැඩක් වුණාට මේ වැඩේ ඇතුලේ තියෙන ගොඩක් දේවල් තියෙනවා චුටියාලේ ඉගෙන ගන්න. තව පුංචි අර සමනලියගේ තියෙනවනේ පුංචි අපි කියන්නේ ඒවට ඇට නගුරු කියලා නේද? එහෙම නෙමෙයි. එයාට තියෙනවා පුංචි සංඥා කෝරු දෙකක් නේද? අන්න මේ දෙක ඔන්න මේ විදිහට මම කපා ගත්තා පුතේ. අපි සමනලිය හොඳට බලන්න ඕනේ. ඉන්න ගම සමනලිය එනවනේ වත්තට මල් පැණි බොන්න. ඔන්න මම මෙහෙම සම්බන්ධ කරගන්න. බලන්නකෝ. පුංචි වැඩක් ඒ උනාට ලස්සන නිර්මාණයක් අපි නිර්මාණ නිතර නිතර කරන්නේ චුටි අලුවන්ට ගොඩක් දේවල් හිතන්න පුරුදු වෙන්න ඕනේ නිසා. දැන් ඔන්න මම මෙයාට මෙන්න මෙතනින් මේ මූණ අලව ගන්නවා. බලන්නකෝ මේ වැඩේ කරනකොට ඉවසීම හොඳට තියෙන්න ඕනේ නේද? ලස්සනට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මොම් බලන්නකෝ. ඔන්න දැන් මම මෙයාට මෙන්න මේ විදිහට පුංචි පුංචි පටි ටිකක් කපා ගත්තා. බලන්නකෝ මේ වගේ පටි පුරුදු වෙන්න කපන්න අම්මලාගේ උදව් ගත්තත් කමක් නැහැ මුලින්ම නේද? ඔන්න මේ විදිහට ඔන්න බඩේ ලස්සනට ඊරි ඊරි වගේ තියෙන්නේ. මේ මලව ගන්න පුතේ. ඔන්න පුංචි ඔළුවෙන් ලස්සනට හිතලා මේ වගේ ලස්සන වැඩ කරද්දි නේද ඉගෙනීමට ලොකු පහසුවක් වෙනවා පුතේ නේද? නිර්මාණ වැඩ චුටි අලෝ ගොඩාරියක් කරන්න ඕනනේ. ඔන්න ටීචර් මේ ඒකට උදව්වක් විදිහට තමයි මේ වගේ ලස්සන වැඩ ටිකක් මේ කියලා දෙන්නේ. පුංචි අලෝ නිකම් ගෙදරට වෙලා ඉන්නවට ඔන්න කැමති නෑ මම. ඔය වගේ වැඩ කරන්න ඕනේ. බලන්නකෝ. දැන් මේ කාලවදී නේද බොහොම ඉවසීමෙන් හා ඔන්න අලවන්න ඕනේ. බලන්නකෝ ගැලවෙනවා. ආය අලවන්න ඕනේ නේද? මේ එතකොට තමයි ඔන්න චුටි අලෝන්ට හැකියාවල් ගොඩාරියක් ලැබෙන්නේ. ඔය බලන්න. චුටි වැඩක් නෙමෙයි. ඉතින් මේ චුටි වැඩේ කරන්න ඕනේ හිමින් හිමින් ඉවසීමෙන්. නින්ද ලස්සන වැඩ. ඔන්න චීච තවත් වැඩක් ඔන්න සමනලියත් අලවන්න කියලා දුන්න. කලින් නිර්මාණ ගොඩාරියක් කියලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ පුංචි පුංචි වැඩ දවසකට එකක් කරන්න ඕන නිසා තමයි මෙහෙම කියලා දෙන්නේ. ඔන්න දැන් යාගේ මොන හරි බඩගෙඩිය හරි පියාපත් දෙක හරි තියෙනවනේ යාගේ අර බෝල බෝල ලස්සනට තියෙනව නේද සමනලියගේ. ඔන්න බලන්න ඔයාලා බලන්න හොඳට සමනලිය දිහා පුතේ. එයාගේ පියාපත් වල දෙපැත්තම එකම විදිහට තියෙන්නේ පුතේ. කළු පාට සමනලිය ඉන්නවා. ඒගොල්ලොන්ගේ රතු පාට තියෙනවා නම් එක පැත්තක අනිත් පැත්තේ රතු පාටේ තියෙනවා ඊ හැඩයට. ඉතින් මේ විදිහට අපි හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ පරිසරයේ තියෙන දේවල් පුතේ. ඔන්න දැන් මම අලවගත්ත මේ විදිහට මේ ලස්සනට බෝල ටික ඔයගොල්ලෝ කැමති විදිහකට අලව ගන්න පුතේ. ඔයාලට කැමති විදිහට. දැන් මෙයාගේ මේ ප්‍රධානම හදන්න ඕන විදිය ඔන්න ටීචර් කියලා දුන්නානේ. කැමති විදිහට වටේටම බෝල අලවලා මේ හිට බෝල අලවලා ඈ ඔන්න දැන් මේ විදිහටම මේ පැත්ත අලවන්න ඕන. ඔන්න ඒකත් හොඳ පාඩමක් පුතේ. සමනලයාගේ පියාපත් දෙක සමානයි දෙපැත්තෙම. බොහෝ දුරට ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙන සමාන පියාපත් දෙකක් යට තියෙන එකක් එක විදිහට අනික අනිත් විදිහට නෑ. ඔන්න ඒකත් දැනගන්න ඕනේ චූටියා. බලන්නකෝ. බලන්න මේ පුංචි වැඩේ හරිම ලස්සනයි නේද? ඔන්න මේ වැඩෙත් ඊට පස්සේ කොළ පාට බෝලිය. ලා කොළ පාට බලන්නකෝ පුතේ. අපිට කොච්චර වැඩ තියෙනවද කරන්න ගෙදරට වෙලා නේද? ගෙදර තියෙනවනේ පුතේ පාට කොළ. නේද අම්මලා ගොළු ඉස්කෝලේ වැඩවලට කරන්න ගෙනාපු පාට කොළ ඕන තරම් තියෙනවා. ඒව කැපුණාම කපලා ගත්තාම යන් කොටස් අයින් කරන්න එපා, විසි කරන්න එපා. ඔන්න එහෙම තියාගන්න මේ වගේ පුංචි පුංචි බෝල කපා ගන්න. මේ වගේ රවුමක් කපා ගන්න. මේ වගේ පටි ටිකක් කපා ගන්න ඕන වෙනවා. මේ වගේ පටි කපන්න ඔන්න ඕන වෙනවා. ඒ හින්දා නිර්මාණවල කරද්දි පුතේ නිතරම අපි කොළ කපලා පාවිච්චි කරලා ඉතුරු කොටස් විසි කරන්න පුරුදු වෙන්න එපා. ඒකත් ඉගෙන ගන්න. ඔන්න බලන්න සමනලිය. ඒ බලන්න සමනලිය. අන්න හරිම ලස්සනයි නේ. නැහනම් අලවන්නකෝ ඔයගොල්ලෝ මේ ලස්සන සමනලිය. මීට වඩා වෙනස් කරලා මෙයාගේ බෝල වෙනස් කරලා ලස්සනට මේ පියාපත් දෙකේ පාට වෙනස් කරලා ඔයගොල්ලොන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති විදිහට සමනලියව හදන්න. ඔන්න ටීචර් හදපු සමනලිය. පේනවද? අන්න හරිම ලස්සනයි සමනලිය යාළුවා. අන්න හදන්න එහෙනම්. හදන්න ඕනේ මේ ලස්සන සමනලිය. හොඳද? මෙන්නියාව හදලා ඔන්න බලන්නකො කොහොමද ලස්සන කියලා. ඔයගොල්ලෝ කැමති විදිහට මූණ වෙනස් කරලා වෙන පාටකින්
ඔන්න අලවන්න පුළුවන්. ඊට පස්සේ මේ බෝල වෙන පාටක් දාන්න පුළුවන්. ඊට පස්සේ සමනලියාගේ පියාපත් දෙක වෙන පාටකින් කපා ගන්න පුළුවන්. කැමති විදිහට ඔන්න මේ වැඩේ කරන්න ඕනේ. එහෙනම් ඔන්න I'm one.